ේ තිෙසිකිස්වලත් ආරක්ෂාව වෙන්වෙන් ලයිෆ මොයි බ සෂේ තැඩුපල් තයක් පමයි මහර බඳනාගාරය පසුගේද ඇති වූ කළහකාරි සිද්ධියෙන් මියගේිය බැදවුවන්ගේ පශ්චාත මරණ පරික්ෂණ සිදුකිරීම සඳහා වත්තල මහහි ස්ශ්‍රාතාධකරණය පසුගේදා විද්වත් කමිටුවක් සඳහා අවසර ලබාදුන්න. යන සිදධෙන් මිය කොස් න අතරින් සිව දෙෙනකුගේ මරණ පරික්ෂණ වාර්තා අධිකරණයටිදිරිපත් කරනු අතර, ඒහරහ පෙන්වාදී තිබුණගේඒම මරණවලට ප්‍රහනම හේතුව වැඩි වැදීම්බලින් සිදුවූ තුවාලවන බවයි යනුව අදාළ මුළතු ශීයට හතර අධහන කිරමින් තොරව බහමදානී කිරීමට අවසර ලබා දෙන ලෙස අගතයට පත් පාශවය වෙනුවෙන් පෙනිසිට නීදීඥින් අධකරනෙන්නේ ලාසිටයා. ේවෙතත් නීතිවරයා වෙනුවෙන් අධිරන පෙනිසිටි රාජය නීතින්ය නිසාරායරන්න මෙෙනනවිය එම ඉල්ලීම සම්න්ධයන් සය විරෝධය පල කරමින් පැවසුයේ මෙම මලසිරුරු හතරම කI් ආසාධිත මලසිරරු වන බවයි. එවැනි අවසරයක් ලබාදීම ොVID-19 වරසය ආසාධිත මලසිරුරු සඳහා ලබාදී ඇති රජයේ සෞකර් වෙගලාසිවලට මුළුමනින්ම පටහැනිවන බවද ඇය පෙන් ාදුන්නම්. යනුව දෙපාශවේම කරුණු සලකා බැලූ අධිරණය, කොවිට් ආසාධිත අදාළ මලසිරුරු හතර ආදාහනය කරන ලෙස නෝග කළ.COොවිD දහනමය වසංගතය ආසාධිත වෙච්ච මුත්තදේහ භූමධානය කිරීම සම්බන්ධයෙන් කිසිම නීතිමය ප්‍රතිපාදනයක් නැහැ. මා නැවත නැවත් ගරුවා අධකරන්නේින් ඉල්ලා ටේ සමාජයේ අනෙකුත් මහංචනතාවට වෙන අහිතකට බලපෑම් සැලකිල්ලට ගෙන මේ භූමදාානය නොකර ආදාහන කටේතු. ීමට නියෝගයක් තමයිමමා ඉල්ලා සිටි. මොකද මේ මරණයට හේතුව දක්වන පච්චත් මන්න පරික්ෂණ වාර්තාව සකස්කන ලද විශේෂග මණ්ඩලය. හැදිලිවම දක්වාතිබුණන ඔුන් මේ සම්බන්ධය ඉදිරි විමාශනවලට අවශ්‍ය සියලුම සසාම්ප ලබාගෙන තිබෙන එම නිසා මෙය නැවත ගොඩ ගැනීම අවශ්‍යතාවක් නොමැ ත්වයක් තමයි ඔුන් සඳහන් කරලා තිබුණ. මෙය අත හ බඳරහාර සිදුවීම සම්න්ධය සිදුවන පරිීක්ෂණ පිබඳ, පොිස් මාධද ප්‍රකාශක නියජ පොිපත ිත්‍රහණන මහතා අද මෙලෙසා දහස්ඵල කලා. යුව ඔුන්ගේ අවසාන කටයේතු ඉදිරයේදිී අධිකරණ නියෝග අනුව. සිදුකිරීමට කටයුතු කරෙනවා වගේම තවත් මතශරීර හතක් සම්බන්ධයෙන් පශාත් මර පපරීක්ෂණ අදාල විසේසඥ මණඩලය මගින් දිරේදී පැවත්වීමට නීමිතව තිබෙන මෙම සිද්ධිය සිදුව ආකාරය කැරල්ල සිදූ ආකාරය යන කරුණු සම්බන්ධය පරා පිීක්ෂණ දෙ පාර්මන්තු පරීක්ෂණ පාත්නවා මේ සම්බන්ධේ මහෙත්‍රත් පරක්ෂණයක් වත්තල මහෙත්‍රත් අධිකරණය විසින් පවත්වනු ලබනවා. හෙරුගේ පලමු කිරණමෙන් ්්‍රන්වන්බෝද්ධය තෙමත් සමකට.යි හස්ී.